1977 වසර වන විට කුරුණෑගල නගරය තුළ ජනප්‍රිය පාසල් සඳහා වූ තරගකාරීත්වයට පිළියමක් ලෙසින් නව අධ්‍යාපන ආයතනයක අවශ්‍යතාව එවකට සිටි අධ්‍යාපන බලතහරින්ගේ අවධානයට යොමු වුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ එවකට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ දිවංගත පියදාස විජේසිංහ මැතිතුමා ඒ සඳහා ඉතාමත්ම උචිත වූ ഘോഷාකාරී නාගරික පරිසරින් ඈත් වූ භූමි භාගයක් ලබා දීමට කාරුණික වුණා. මෙම වැඩපිළිවෙල ක්‍රියාකාරීව ඉදිරියට ගෙන යමින් 1978 වසරේදී සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිවංගත ඩී.බී. වෙලකෙතර මැතිතුමන් විසින් මලියදේව ආදර්ශ ප්‍රාථමික විදුහල ආරම්භ කිරීමට මූලික අඩිතාලම දමනු ලැබුවා. විද්‍යාලයේ පළමු විදුහල්පතිවරයා ලෙස පත්කනු ලැබුවේ එවකට දක්ෂ අධ්‍යාපන වේදිකු ටී.බී. සිරිවර්ධන මැතිතුමයි. මෙසේ සිසුන් 123 දෙනෙකුගෙන් ආරම්භ වූ මේ විදුහල වසරින් වසර ඉදිරියට යද්දී ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය වුණත් ඔවුන්ට අවශ්‍ය වූ පහසුකම් ලබා දීම විදුහල්පතිතුමාටත් ගුරු මණ්ඩලයටත් මහත් වූ අභියෝගයක් වුණා. නමුත් පාසල පිළිබඳව දැඩි අවධානයෙන් පසු ඩී.බී. වෙලකෙතර මැතිතුමා ගුරු දෙගුරු දෙපිරිස දිරිමත් කරමින් එම අභියෝග මැඩලීමට ක්‍රියා කළා. 1982 වර්ෂය විද්‍යාලීය ශාස්ත්‍රීය දියුණුව ජාතික වශයෙන් මැන බැලූ ප්‍රථම අවස්ථාවයි. ප්‍රථම වරට පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයට සිසුන් මුහුණ දුන් අතර ඔවුන් ලැබූ ප්‍රතිඵල ප්‍රතිශතයක් ලෙස ගත් කල වයඹ පළාතේ විශිෂ්ටතම ප්‍රතිඵල වීම විදුහල ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක්. 1982 වසරේ සිසුන් ලැබූ එම ප්‍රතිඵල හේතුවෙන් 1983 වසරේදී මෙම පාසල මලියදේව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය ලෙස අධ්‍යාපන බලතහරින් විසින් උසස්කනු ලැබුවා. මෙසේ අධ්‍යාපනික මෙන්ම විෂය බාහිර කටයුතු වලින්ද ඉදිරියට යමින් වයඹ පළාතේ අවධානයට පාත්‍ර වූ පාසලක් ලෙස මලියදේව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය ඉතිහාසයට එක් වුණා. 1987 වසරතේ ක්‍රමක්‍රමයෙන් විකාශනය වූ විදුහල එම වසරේ පළමු සිසුන් කණ්ඩායම අපොස්සේ සාමාන්‍ය පෙළ විභාගය වෙත යොමු කරනු ලැබුවා. එහිදී සිසුන් ලබාගත් විශිෂ්ට ප්‍රතිඵල නිසා විද්‍යා කලා වාණිජ විෂය ධාරා සහිතව උසස් පෙළ හැදෑරීමට හැකියාව ඇති මහා විද්‍යාලයක් බවට එම විද්‍යාලය පත්කනු ලැබුවා. මෙය දිවයිනේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වාර්තාවක් තිබූ අවස්ථාවක්. කොළඹ ඩී.එස්. සේනානායක මහා විද්‍යාලයෙන් පසුව එක් වර්ෂයක සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පමණක් සැලකීමෙන් උසස් පෙළ විෂය ධාරා ආරම්භ කළ එක ඒ.පී. ශ්‍රේණියේ පාසලක් ලෙස අධ්‍යාපන බලධාරීන් විසින් පිළිගැනීම මෙම විශේෂත්වයයි. අවම පහසුකම් තත්ත්ව යටතේ 1990 වසරේ අපොස උසස් පෙළ පරීක්ෂණයට පෙනී සිටි සිසුන් ඉතා හොඳ මට්ටමේ ප්‍රතිඵල ලැබූ අතර සෑම විෂය ධාරාවකින්ම සරසවි පිවිසුමට සමත් සිසුන් බිහිවීමද විදුහල ලද තවත් විශිෂ්ට ජයග්‍රහණයක්. අධ්‍යාපනික කටයුතු වලින් මෙසේ ඉදිරියට ආ විද්‍යාලීය සිසුන් විෂය බාහිර කටයුතු වලදීද පළාතේ අනිකුත් පාසල් සමග කරට කර සිටිනු දැකිය හැකි. මේදී ප්‍රමුඛ ස්ථානයක් ගනු ලබන්නේ ක්‍රීඩා අංශයයි. මනා පෞරුෂ වර්ධනයක් හා යහපත් ශික්ෂණයක් සහිත පුරවැසියෙක් වූ සමාජයට ඉදිරිපත් කිරීමේ මූලික පරමාර්ථය ඇතිව විද්‍යාලීය ක්‍රීඩා කටයුතු ඇරඹුණු අතර ඒ තුළින් විද්‍යාලීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ජාත්‍යන්තර තලයේ අපරට නියෝජනය කිරීමටත් ඒ තුළින් යම් ජයග්‍රහණ ලැබමින් රටටත් තම විදුහල් මාතාවටත් කීර්තියක් ලබා දීමට කටයුතු කොට තිබෙනවා. මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ සමස්ත ලංකා මට්ටමේ තරග ජයග්‍රහණ කිරීමට හිමිකම් කියන සිසු සිසුයන් විද්‍යාලයේ සිටි අතර තරග වාර්තා පිහිටවීමටද ඔවුන් සමත් වුණා. මෙහිදී වයඹ අනිකුත් විද්‍යාල අභිභවමින් සමස්ත ලංකා නොබිදුණු තරග වාර්තාවකට හිමිකම් කියන ක්‍රීඩකියෙකු විද්‍යාලින් බිහිවීම ක්‍රීඩා ආචාර්ය මණ්ඩලයේ නිපුණත්වයත් කැපවීමත් ප්‍රතිඵල බව කිව යුතුයි. මෙම විද්‍යාලයේ 1983 වසරේදී
වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරනු ලැබුවා. දැඩි අපහසුතා සහ අවම පහසුකම් යටතේ ක්‍රීඩා භාර ආචාර්යවරයාගේ ක්‍රිකට් පුහුණුකරුගේ ක්‍රීඩකයන්ගේ දැඩි උත්සාහය සහ කැපවීම හේතුවෙන් 15න් පහළ, 17න් පහළ, 19න් පහළ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම වශයෙන් කණ්ඩායම් පහක් යටතේ දැන් සමස්ත ලංකා මට්ටමේ ජාග්‍රහණවලට හිමිකම් කීමට ඔවුන්ට හැකියාවක් ලැබී තිබෙනවා. 1983 වසරේදීම වොලිබෝල් නැත්නම් අත්පන්දු ක්‍රීඩාව මෙම විද්‍යාලයේදී ආරම්භ කරනු ලැබුවා. ප්‍රාථමික මට්ටමින් විද්‍යාලය තුළ ඇරඹුණු පාපන්දු ක්‍රීඩාව දිනෙන් දින ඉදිරියට පැමිණෙමින් තරග ජාග්‍රහණ විදුහලට ළඟා කර දුන්නා. වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා ලෙස විදුහල බිහිකල ක්‍රීඩකයා විද්‍යාලීය පාපන්දු ක්‍රීඩාවේ දියුණුවට හොඳ නිදසුනක්. මීට අමතරව දැල්පන්දු, හොකි, රග, කරාටි හා පැසිපන්දු යන ක්‍රීඩාවන්ද සාර්ථක ලෙස විද්‍යාලය තුළ ක්‍රියාත්මක වන අතර ඔවුන්ට නුදුරු අනාගතයේම විද්‍යාලයට කීර්තියක් ලබා දෙනු නොඅනුමානයි. 1991 දී විද්‍යාලීය ශිෂ්‍ය භට ඛණ්ඩය ආරම්භ කළ අතර එය මේ වන විට විශිෂ්ට තත්ත්වයක පවතිනවා. ජාතික ශූරතාවලිය කිහිපවරක්ම නියෝජනය කරමින් ඒවායේදී සැලකිය යුතු මට්ටමේ කුසලතාද ඔවුන් පෙන්වා තිබෙනවා. පාසල ආරම්භයත් සමගම පෝතික බාලදක්ෂ කණ්ඩායමක්ද කුඩා මිතුරි කණ්ඩායමක්ද ආරම්භ වුවත් ක්‍රමයෙන් ඒවා පසුබෑමකට ලක් වුණා. මේ වන විට නැවත සාර්ථක ආරම්භයක් ලබා හොඳ ක්‍රියාකාරීත්වයක් දක්වන බාලදක්ෂ හා බාලදක්ෂිකා කණ්ඩායම් දෙකක් විද්‍යාලයේ සතුව පවතිනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවති ජම්පූරී සඳහා තම නියෝජනය ලබා දෙමින් ඒවා තුළින් නව අත්දැකීම් එක්රැස් කරගනිමින් තම ඉදිරි ගමනට පන්නරේ ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා. ඔවුන් අතර ජනාධිපති බාලදක්ෂින් පවා බිහිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. සෞන්දර්ය විෂයන් කෙරෙහි විද්‍යාලය ආරම්භයේ සිටම විශාල නැඹුරුවක් පැවති අතර චිත්‍ර, නැටුම්, සංගීත විෂයන් තුළින් සිසු සිසුවියන් විවිධ ක්‍රියාකාරකම් වල නිරත වුණා. චිත්‍ර තරග සඳහා සහභාගී වීම සහ ජාග්‍රහණ ලැබීම, විද්‍යාලීය හා බාහිර කලා උළෙලවලට නැටුම් හා සංගීත අංශ නියෝජනය කිරීම, සංගීත නැටුම් තරග සහ විභාගවලට සිසුන් සම්බන්ධ කරවීම, බැතිකී සංදර්ශන ඉදිරිපත් කිරීම මෙම අංශවලින් සිදු කෙරුණු ක්‍රියාකාරකම්. මේ වන විට සමස්ත ලංකා ජාග්‍රහණ ලබාගත් නැටුම් කණ්ඩායමක්ද විද්‍යාලයේ සතුයි. මේ වන විට විද්‍යාලය තුළ මූර්ති හා කැටියම් කලාව අධ්‍යන අංශයක්ද නාට්‍යකරණය සඳහා සිසුන් යොමු කිරීමේ උත්සාහයක්ද පවතිනවා. පාසල ආරම්භයත් සමගම සිසුන් හා සිසුවියන් සම්බන්ධ වූ අපරදිග තෝරේවාදක කණ්ඩායමක් බිහි වූ අතර මේ වන විට එය සිසුවියන්ගෙන් පමණක් සමන්විත අංග සම්පූර්ණ තෝරේවාදක කණ්ඩායමක් බවට පත් වී තියෙනවා. තාක්ෂණ විෂය කෙරෙහි නැඹුරුතාවක් දක්වන සිසුන් සඳහා වින්බුණු තාක්ෂණික අධ්‍යන අංශක්ද පිහිටුවා සිසුන් අධ්‍යාපන සහ වෘත්තීය මට්ටමින් පරිපූර්ණ වූවන් කරවීමේ මහඟු කාර්යයට දැන් මූලික පියවර සකසා තිබෙනවා. වයඹ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මෙම විද්‍යාලයට අභිහිතව නැගී සිටීමට හේතු වී ඇති තවත් ප්‍රබල සාධකයක් වන්නේ විද්‍යාලීය පිරිතික තූරිවාදක කණ්ඩායමයි. ශිෂ්‍ය භට වාදක කණ්ඩායමක් ලෙස වයඹ පුරවරයේ පෙරමුණීම වැජපෙන එය විද්‍යාලයට ආභරණයක් ලෙස හැඳින්විය හැකියි. කනිෂ්ඨ නිර්මාණ කවුලුවක් පවත්වාගෙන යමින් මුල් අවදියේම සිසුන් තුළ සැඟව ඇති නිර්මාණ හැකියාවන් වර්ධනය කිරීමට පියවරගෙන ඇති අතර ජනමාධ්‍ය කවිය තුළින් නිවේදන කුසලතා ඇති සිසු දරුදැරියන්ට තම හැකියාවන් වර්ධනයට අත්වැලක් එමගින් සැපේනවා. විදුහල මේ දක්වා ලැබූ ලබා ඇති ප්‍රගතියට උරදුන් ප්‍රබලම සාධකයක් වන්නේ විද්‍යාලීය පාසල් සංවර්ධන සමිතිය. එදා විදුහල ගොඩනැගීමට දෙමාපියන් හිලූ දහඩියත් ඔවුන්ගේ ශ්‍රම සම්පත තුළින් විද්‍යාලය මේ දක්වා ලැබූ දියුණුවත් බැතින් සිහිපත් කළ යුතුමයි. එසේම එම සත්කාරයට දායක වූ සියලූම දෙමාපියන්ට විද්‍යාලයේ උපහාරය පිදිය යුතුයි. 1995 දී ඇරඹී විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය විදුහල සමග නිරතුරුව සම්බන්ධ වෙමින් විද්‍යාලයේ දියුණුවට විශාල ශක්තියක් ලබා දී තිබෙනවා. පාසලේ යම් යම් අඩුපාඩු දුටු විට
විවිධ වූ ව්‍යාපෘතීන් ඇතිකර අරමුදල් රැස්කර එම අඩුපාඩු මගහැරවීමට ධෛර්යය ලබා දෙමින් විද්‍යාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට ආදිශිෂ සංගමය කටයුතු කොට තිබෙනවා. විද්‍යාලීය ශාස්ත්‍රීය දියුණුවට මනා පිටිවහලක් වහිඳ ගුරු සේවෙන් විශ්‍රාම ගිය ගුරු භවතුන් පිහිටුවාගත් විශ්‍රාමික ගුරු සංගමයට විද්‍යාලයේ අභිවෘද්ධිය සඳහා නිරතුරු තම දායකත්වය හා උපදේශකත්වය නිර්ලෝභීව ලබා දෙනවා. විනය ගරුක රටට වැඩදායි පුරවැසියන් බිහි කිරීමේ අරමුණින් ඇරඹි මලියදේව ආදර්ශ ප්‍රාථමික විදුහල් මාතාව තම අරමුණු ඉතාම කෙටි කලකින් මුදුන් පමුණුවා ගනිමින් මලියදේව ආදර්ශ මහා විද්‍යාලය ලෙස වයඹ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දිලින්නට සමත් වුණා. සමාජයේ උසස් තනතුරු හොබවන පුරවැසියන් රාශියක් මේ වන විට මලියදේව ආදර්ශ මහා විද්‍යාලයේ බිහි කර තිබෙනවා. චිරාත් කාලයක් වයඹ පමණක් නොව ලක් දෙරණීම පාසල් අභිභවමින් නොනැවත පෙරට මෙයාම මෙම විද්‍යාලයේ ආදර්ශ පාඨයයි.